අදත් සිංහල ගීක්ෂර අපේ ගීකියලෝකම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ බේසිකලි සොෆ්ට්වෙයා ගැන. ඉතින් සොෆ්ට්වෙයා කියන්නේ ඔයාලා හැමෝම අහලා තියෙන හින්දා හිතනවා ඇති ගොඩක් සරල දෙයක් කියලා. ඔව්, ගොඩක් සරල දෙයක් තමයි. ඒ වුණාට මේකේ බේසික් දේවල් තේරුම් ගත්තම අපිට පුළුවන් මේ දේවල් තවත් හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ හින්දා අද අපි කතා කරන්න යන්නේ මේ සොෆ්ට්වෙයා වල ඔපරේටින් සිස්ටම් ගැන, ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා ගැන සහ ෆෝන් වල නම් ඇප්ස් කියන දේවල් ගැන. ඉතින් මේ දේවල් ගැන අද අපි කතා කරන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ඉස්සරහට සිංහල ගීක් ෂෝලේදී කතා කරන දේවල් වලට මේ අද අපි කතා කරන දේවල් ටික ටිකක් වැදගත් වෙනවා. ඉතින් දෙවෙනි එක තමයි දැන් අපි හැමෝම වැඩ කරන්නේ ටෙක්නොලොජි එකත් එක්ක. අපි කම්පියුටර්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් වොච් විතරක් නෙමෙයි අපේ කායික ස්මාර්ට්, ඊළඟට අපි ATM එකකට ගියත්, අපි හොස්පිටල් එකකට ගියත් මේ ඩිජිටල් කම්පියුටින් ඩිවයිසස් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් පාවිච්චි කරන ටෙක්නොලොජි හරියට අවබෝධයෙන් පාවිච්චි ගන්න නම් අපිට මේ දේවල් ගැන දැනන් ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඉස්සරහට එන ටෙක්නොලොජිත් අපිට කොයි විදිහට ආවත් ඒක ගැන හරි අවබෝධයක් තියෙනවා නම් අපිට ඒක තේරුම් ගන්න ලේසි වෙනවා. ඉතින් ඒ නිසා අද අපි කතා කරමු මොනවද ඔපරේටින් සිස්ටම් කියන්නේ, මොනවද software applications කියන්නේ, සහ මොනවද මේ මොබයිල් ෆෝන් වල apps කියන්නේ කියලා. ඉතින් මම කලින් කතා කරපු ඕනම computing device එකක්, computer එකක් කියපුවම වැඩ කරන්නේ එකම විදිහට තමයි. ඉතින් ඔයාලා හැමෝටම තේරුම් ගන්න ලේසි වෙන්න මම මේ හැමෝම දන්න smartphone එක උදාහරණයක් විදිහට ගන්නම්. හැබැයි මේ හැම device එකකම වැඩ කරන්නේ මේ විදිහෙම තමයි. ඉතින් මේ ෆෝන් එක හදන හැටි ඔයාලා දන්නවා ඇති. එක board එකක් මැද්ද තියෙනවා. ඊට පස්සේ අපි මේ hardware ගොඩක් තියෙනවා. camera, speakers, microphone, battery, මේ වගේ display ගොඩක් දේවල් එකතු කරලා එක board එකකට high කරනවා. ඊට පස්සේ අපිට පේන්න ලස්සන මේකට cover එකක් දානවා. ඔන්න cover එකක් දැම්මට පස්සේ අපිට මේ විදිය ෆෝන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් කාට හරි හිතනවා නම් මේ ෆෝන් එක ඔන් කරපු ගමන් අපිට මේක වැඩ කරන්න පුළුවන් කියලා වැරදි. මොකද මේ ෆෝන් එක දැන් මේ බෝඩ් එක ඇතුලේ කමියුනිකේට් කරන සිස්ටම් එකක් තියෙනවා. මේ බෝඩ් මේ ෆෝන් එක කතා කරන්නේ මේ ෆෝන් එක දන්නේ එයාගේම ලැන්ග්වේජ් එකක් විතරයි. අපි හිතමුකෝ ඒක බයිනරි ලැන්ග්වේජ් එක කියලා. එතකොට එයා එක බිංදුව විතරයි කතා කරන්න දන්නේ. අපි ෆෝන් එක දිහා බැලුවට අපිට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපිට මේකේ කැමරා එක ඔන් කරලා ෆොටෝ එකක් ගන්න බෑ. කිසිම දෙයක් මේකේ අපිට වැඩ කරන්නේ නැහැ. ඔන්න දැන් ඒ කියන්නේ අපිට මෙයත් එක්ක කතා කරන්න මෙයා වෙන ලැන්ග්වේජ් එකක්, අපි වෙන ලැන්ග්වේජ් එකක්. අපි දෙන්නට කතා කරන්න නම් අපිට ඕන වෙනවා software කියලා જાතියක්. ඉතින් මේ software කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය ෆෝන් එකේ සින්දු දාන්නේ, ෆොටෝස් දාන්නේ, අන්න ඒ වගේ මේ ෆෝන් එකේ ඇතුළට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ජාතිය තමයි මේ software කියලා කියන්නේ. ඉතින් software ගත්තම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි system software, අනිත් එක තමයි application software. අපි application software ගැන කතා කරන්නේ පස්සේ. දැන් අපි කතා කරමු system software ගැන. ඉතින් මේ system software වලදී අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ operating systems ගැන. එතකොට මේකට අපි දාන්න ඕනේ operating system එකක්. ඒ කියන්නේ operating system එකක් කියන්නේ system software එක. ඉතින් මේකට දැම්මට පස්සේ එයාට පුළුවන් උදව් කරන්න මේ කම්පියුටරේට, එහෙම නැත්නම් ෆෝන් එකට තේරෙන භාෂාවෙන් අපිට කතා කරන්න. ඉතින් ඔපරේටින් සිස්ටම් එකක් දැම්මට පස්සේ තමයි අපිට ලස්සන ඉන්ටර්ෆේස් එකක් එහෙම බලාගෙන පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න දැන් කැමරා එකක් එහෙම තියෙනවා. අපි දැන් මේ ඔපරේටින් සිස්ටම් එකට කියනවා මේ කැමරා එක ඔබලා අපිට ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා. එතකොට මේ ඔපරේටින් සිස්ටම් එක කියන්නේ කරන්නේ මේ ෆෝන් එකට කියනවා එයාගේ බයිනරි ලැන්ග්වේජ් එකෙන් මෙන්න අපේ යූසර් දැන් ෆොටෝ එකක් ගන්නයි හදන්නේ. අපි ඒකට අවශ්‍ය ඉඩකඩ හදලා දෙන්න ඕනේ කියලා කැමරා එක ඕපන් කරලා අපිට අවශ්‍ය විදිහට හදලා දෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔපරේටින් සිස්ටම් එක කියන්නේ මේ කම්පියුටින් ඩිවයිස් පාවිච්චි කරන අපිට හොඳම යාළුවෙක් වගේ තමයි. මොකද හැමදේම කම්පියුටරේට, එහෙම නැත්නම් ෆෝන් එකට අවශ්‍ය විදිහට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක. ඉතින් තවත් විදිහකින් බැලුවොත් අපි හිතමු ෆෝන් එකට දෙයක් අපිට කියන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් ෆෝන් එකේ ඇත්තටම බැටරි ලෝ. ඒ වුණාට ෆෝන් එක දන්නේ නැහැ ඒක අපිට කියන්න. මොකද එයා බයිනරි වලින් නේ කතා කරන්නේ. එයා ඔපරේටින් සිස්ටම් එකට කියනවා මචං මෙන්න දැන් මගේ බැටරි ලෝ කියලා. එතකොට ඔපරේටින් සිස්ටම් එක අපිට තේරෙන භාෂාවෙන් ඇලර්ට් එකක් එවනවා මේකේ බැටරි ලෝ කියලා. එතකොට තමයි අපි මේක චාර්ජ් එකට ගන්න. මම හිතනවා දැන් ඔපරේටින් සිස්ටම් එක ගැන, කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයා ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් කරන්නේ මේ ෆෝන් එක සහ ඒ කියන්නේ හાર્ඩ්වෙයා සහ user, ඒ කියන්නේ hardware සහ මං අතර, මේ යකඩ කොට සහ මං අතර පාලමක් හදනවා. මේ දේවල් translate කරලා අපිට ඕන විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට. ඊට අමතරව මේකේ තියෙන file system ගැන, මේකේ hardware failure ගැන, එතකොට මේකේ debug ගැන, හැම දෙයක් ගැනම මේ operating system එකට හරි අවබෝධයක් තියෙනවා. මේ phone එක ගැන හරියටම යා හැම දෙයක්ම වගේ දන්නවා. ඉතින් මොනවද මේ operating system වලට උදාහරණ? ඉතින් ඔයාලා දන්නවා Samsung phone එකක් නම් සාමාන්‍යයෙන් default යාලා දාලා එවන්නේ Android කියන mobile operating system එක. ඉතින් Android පාවිච්චි කරන ඕන කෙනෙක් ඒක දන්නවා. ඉතින් ඒ වගේම තමයි iPhone පාවිච්චි කරන අය පාවිච්චි කරන operating system එක තමයි iOS කියන්නේ. ඒ වගේම Nokia, එහෙම නැත්නම් Microsoft phone පාවිච්චි කරන අයට Microsoft Windows කියලා වෙනමම operating system එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ operating system කියන්නේ software එකක්. ඒක අපිට අවශ්‍ය phone එකට අවශ්‍ය විදිහට install කරලා අපිට ඒකෙන් වැඩ ගන්න පුළුවන්. හරි, එහෙනම් දැන් අපි කතා කරමු අපි අර software type දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එකක් තමයි system software, අනිත් එක තමයි application software. ඉතින් දැන් අපි කතා කරමු application software ගැන.
ඉතින් අපි කලින් කතා කරපු සිස්ටම් සොෆ්ට්වෙයාර් එකට ගොඩක් වැඩ කරන්න අමාරුයි. එයා මේකේ බේසික් දේවල් ටික කන්ට්‍රෝල් කරන්න විතරයි දන්නේ. ඉතින් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තමයි අපි හැමෝම පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් ඇප්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක උඩ යොදන්න පුළුවන් යෙදුම්. එහෙම නැත්නම් ඇප්ලිකේෂන්ස්. එහෙම නැත්නම් අපි ඒකට කෙටියෙන් කියනවා ඇප්ස් කියලා. ඉතින් උදාහරණයක් විදිහට අපිට ඕන නම් ෆොටෝ එකක් එඩිට් කරන්න අපිට පුළුවන් ෆොටෝ එඩිට් කරන්න තියෙන ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා මේකට ඉන්ස්ටෝල් කරන්න. ඉතින් මේ ෆොටෝ එඩිට් කරන ඇප් එකට අපි කියන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඉතින් අපිට මේකෙන් සින්දු අහන්න ඕනේ නම් අපි හිතමු VLC ප්ලේයර් එක මේකට ඉන්ස්ටෝල් කරා කියලා. ආ ඒක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. අර ඔපරේටින් සිස්ටම් එක උඩ රන් වෙන ඇප් එකක්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති තව එක උදාහරණයක් කිව්වොත් අපි හිතමු ගේම් එකක් කියලා. ගේම් එකක් කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. මොකද ඒකට පර්පස් එකක් තියෙනවා. අපි ගේම් එක ඩවුන්ලෝඩ් කරලා මේකට ඉන්ස්ටෝල් කරලා ඒකේ පර්පස් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකේ පර්පස් එක ගේම් එක අපිට එන්ටර්ටේන් කරන එක. අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් හරි අවබෝධයක් ඔයා ගන්න ඇති කියලා. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම සාරාංශයක් විදිහට ගත්තොත් මේ මුලින්ම මේ නිර්මාණය කරපු යකඩ කොට එහෙමත් නැත්නම් මේ ෆෝන් එක හાર્ඩ්වෙයාර් කොටස තියෙනවා. ඉතින් මේ හાર્ඩ්වෙයාර් එක සාමාන්‍ය මිනිස්සෙක්ට කමියුනිකේට් කරන්න බෑ. මොකද එයාගේ ලැන්ග්වේජ් එක අපි දන්නේ නැහැ. ඒකට අපිට අවශ්‍ය වෙනවා සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් වලට අපි කියනවා ඔපරේටින් සිස්ටම් එකක් කියලා. මේක Android වෙන්න පුළුවන්, iOS වෙන්න පුළුවන්, Windows වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පුළුවන් බේසික් දේවල් මේ ෆෝන් එකත් එක්ක කමියුනිකේට් කරන්න බේසික් විදිහට. ඉතින් අපිට ස්පෙෂල් තව මොනවා හරි වැඩි දියුණු කරපු දේවල් කරන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා ස්පෙෂල් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න. වීඩියෝ එඩිටින් කරන අයට එහෙමයි, ෆොටෝ එඩිට් කරන්න ආසයිට එහෙමයි, ෆෝන් එකෙන් සින්දු අහන්න ඕන අයට ඒව දාන්න පුළුවන්. අන්න ඔය විදිහට තමයි මේ සොෆ්ට්වෙයාර් කියන එක දෙකට ප්‍රධාන වශයෙන් දෙකට බෙදිලා ඒක සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් විදිහට මේකේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේක කම්පියුටර් එකට ආදේශ කරන්න ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට අනිවාර්යෙන් කරගන්න පුළුවන්. මොකද කම්පියුටර් එක කියන්නේ අර හાર્ඩ්වෙයාර් යකඩ ගොඩක් විතරයි. අපිට කම්පියුටර් එකත් එක්ක කමියුනිකේට් කරන්න බෑ. එහෙනම් අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඔපරේටින් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කම්පියුටර්ස් වල තියෙන ඔපරේටින් සිස්ටම් වෙනස්. ගොඩක්ම ප්‍රසිද්ධ එක තමයි Windows කියලා කියන්නේ. Windows වලත් version තියෙනවා. Windows 7, Windows 8, Windows 10 වගේ. ඔයාගේ කම්පියුටර් එක ඔන් වෙද්දි ඔයාලට ලොගෝ එකක් බලා ගන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ Windows version එක. ඉතින් ඒ වගේම තමයි Apple computersලා වෙනම යාලා Macintosh කියලා operating system එකක් හදලා තියෙනවා. තව Linux කියලා operating system එකක් තියෙනවා. ඒකේ distribution ගොඩක් තියෙනවා. අපිට Fedora, Ubuntu, Kubuntu, Debian වගේ. ඉතින් මේ විදිහට අපිට operating system ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ phone ගැන හරියට idea එක මම දුන්නා වගේ ඔයාලට දැන් laptop එහෙම නැත්නම් සාමාන්‍ය computer වල ගැනත් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වැදගත් කරුණ තමයි මේ mobile phone ගත්තත් ඊළඟට computer ගත්තත් මේ වගේ මේ තියෙන operating system වල features වෙනස්. ඉගෙන එක එක දේවල් වල කරන්න පුළුවන් දේවල් අනිත් ඒවායි කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් iPhone එකේ කරන්න පුළුවන් ඒවා Android එකේ කරන්න බෑ. Android එකේ කරන්න පුළුවන් සමහර දේවල් iPhone එකේ කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි computer එකෙත්. අයිය Macintosh වල කරන්න පුළුවන් ඒවා Windows වල කරන්න බෑ. Windows වල කරන්න පුළුවන් ඒවා Linux වල කරන්න බෑ. මේ වගේ ගොඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් Tamanට ගැළපෙන විදිහට Taman ආස features තියෙන operating system එකක් තමයි අපි හැමතිස්සෙම තෝරගන්නේ. ඒකයි මිනිස්සු Android වලට වෙනම, iPhone වලට වෙනම set එකක්, Linux පාවිච්චි කරන වෙනම set එකක්, Windows පාවිච්චි කරන වෙනම set එකක් හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට අද සාමාන්‍ය බේසික් මම හැමෝටම තේරෙන විදිහට ගොඩක්ම සරල කරලා තමයි මේක කිව්වේ. මොකද මෙතන tech related අයත් ඉන්නවා, ඒකට related වැඩිය නැති අයත් ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාට මේ සාමාන්‍ය software, application software සහ system software, operating system, hardware එක කොහොමද වැඩ කරන්නේ කියලා දල අවබෝධයක් ඔයාට එන්න ඇති කියලා. ඉතින් දැන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයා මෙච්චර කාල පාවිච්චි කරලා තියෙන devices වල, ඔයා පාවිච්චි කරලා තියෙන computers වල, වෙනත් මොනවා හරි smart devices වල ඔයා පාවිච්චි කරලා තියෙන operating systems මොනවද, application softwares මොනවද පොඩ්ඩක් හොයලා බලන්න, කල්පනා කරලා බලන්න. ඒ වගේම ඔයා පාවිච්චි කරලා තියෙන operating system මොනවද කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න අපි බලමු කවුද වැඩිපුරම operating system ගන්නක් පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් මේකටම related වගේ දෙයක් මම කලින් කරා. ඔයාලට පුළුවන් Chanuk software update කියලා search කරොත් අපිට මේ software update ගැන මම කතා කරපු video එකක් බලන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගොඩක් බලන්න පුළුවන්. ඔයාට YouTube එකේ Chanuk's Bro කියලා search කරන්න ඔක්කොම වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක පල්ලේ තියෙන රතු පාට බටන් එක subscribe කියලා. ඔයම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝස් upload කරපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න. ඉතින් මෙන්න තියෙන මගේ social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙන්ම tech සහ education update ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් අදත් සිංහල geek show එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මේක දැනගන්න ඉන්න ඔයාගේ අනිත් යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මොකද අපි දැනුම අපි දැනගන්නවා වගේම අපේ යාළුවෝ හැමෝටමත් බෙදලා දෙන්න ඕනේ. ඉතින් අදත් සිංහල geek show එකත් එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙයි.